සුභ සන්ධ්‍යාවක්. ඔබ එක්වන්නේ ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින්. මම ශ්‍රීහාන් කනිෂ්ක ආර්යසිංහ. මම කුෂාණි කෞශල්‍ය. ප්‍රථම නවදහනය ප්‍රවෘත්ති සිරස්තල වෙත. මරණ නඩුවමට එරෙහිව අතුරු තහනම් නියෝගයක්. පාර්ලිමේන්තුවටත් යෝජනාවක්. දුගී බව තුරන් කිරීම සහ යහපත් අධ්‍යාපනයක් ලබා දීම ප්‍රමුඛත්වයෙන් සලකන බව ජනපති පවසයි. රට ඉදිරියට ගන්නා හැටි අපි වාග දේශපාලඥයොත් අලුතෙන් හිතන්න ඕනේ. එක එක්කෙනාට බැන බැන විතරක් මේක හරියන්නේ. අලුතෙන් හිතලා වැඩ කරනවා නම් තව අවුරුදු 5ක් යන්න ඉස්සෙල්ලා මේ රට අපිට ඉදිරියට ගෙනියන්න පුළුවන්. නිශ්ශංක සේනාධිපති ඇතුළු 8 දෙනෙකු අත්අඩංගුවට ගන්නයි නියෝග. මල් කැකුලකගේ ඉටු වූ බලාපොරොත්තුව. මගේ බලාපොරොත්තුව ඉෂ්ට කරලා දුන්නට ITN එකේ මාමලා නැන්දලාට බොහෝම ස්තුතියි. බන්ධනාගාර කොමසාරිස්වරයා හා වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයා මගින් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම වළකාලමින් ශ්‍රේෂ්ඨ අධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. ඔක්තෝබර් 30වනදා තෙක් එය ක්‍රියාත්මකයි. මේ අතර පාර්ලිමේන්තුවට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ගෙන එමින් බන්දුරාල් බණ්ඩාරිගොඩ මහතා ඉල්ලා සිටියේ මරණ දඬුවම අහෝසි කරන ලෙසයි. මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ ඒ පිළිබඳ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයෙන් අනතුරුවයි. නීතිඥ KH දීගණගේ මහතා පෙත්සම ගුණ කර තිබුණා. අදාළ පෙත්සම ඔක්තෝබර් 29 වනදා යටි කැඳවීමට නියමිතයි. මේ අතර මරණ දඬුවම නියම වූ කිසිදු සිරකරුවෙකු ලබන 17 වනදා තෙක් එල්ලා මරන්නේ නැති බවට බන්ධනාගාර කොමසාරිස්වරයා අභිහාචනාධිකරණය හමුවේ අද පොරොන්දු වුණා. මරණ දඬුවම සම්බන්ධ කිසිදු ලේඛනයක් මේ වන විට තමන් වෙත ලැබී නැති බවද බන්ධනාගාර කොමසාරිස්වරයා අභිහාචනාධිකරණය හමුවේ අවධාරණය කළා. ඒ සම්බන්ධයෙන් ලැබෙන තොරතුරු අධිකරණයට දැනුම් දෙන බවද ඔහු කියා සිටියා. මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ගත් තීරණය අභියෝගයට ලක් කරමින් ගොනු කළ රිට් පෙත්සම විභාගයට ගත් අවස්ථාවේ ඔහු මේ බව ප්‍රකාශ කළේ. මෙම පෙත්සමට අදාළව අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නේද නැද්ද යන්න පිළිබඳ නියෝගයද ලබන 17 වනදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. පෙත්සම ඉදිරියට පවත්වාගෙන යනවාද නැද්ද යන්න සහ වග උත්තරකරුවන්ට නොතිසි නිකුත් කරන්නේද නැද්ද පිළිබඳ තීරණයද එදිර ලබා දීමට තීරණය කෙරුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා පාර්ලිමේන්තු සංකීර්ණයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් මරණ දඬුවම සම්බන්ධයෙන් මෙසේ අදහස් පළ කළා. මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදියට පෞද්ගලික 50 කෙටුම්පතක් පාර්ලිමේන්තුවේ මහලේ කම්බරයට බාර දුන්නා. මේ 50 කෙටුම්පතේ අරමුණ වෙන්නේ මරණ දඬනය අහෝසි කිරීම. කිසියම් පනතක මරණ දඬනේ නියම කිරීම හෝ මරණ දඬුවමින් දඬුවම් කිරීම සම්බන්ධයෙන් කර ඇති සඳහනක් මෙම පනත ක්‍රියාත්මක වීම සමග සහ ඉන්පසුව ජීවිතාන්තය දක්වා සිර දඬුවමින් දඬුවම් කිරීම ලෙස සංශෝධනය වූයේ යයි සැලකිය යුතුය. මේ පනත ඉදිරිපත් කරනකොට මම දන්නවා දැන්ටමත් විවිධ අය කැහැපට ගහමින් ඉන්නවා අපි මේ වැරදිකාරයෝ වෙනුවෙන් පෙනී ඉන්න තමයි මේ පනත ගේන්නේ කියලා. නමුත් අපි අපේ දේශපාලන ජීවිතයේ කිල්ටි කරගන්න පුය නෙමෙයි. බෞද්ධයේ කැටියට මට පරම යුතුයකමක් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ දර්ශනය මත පිහිටලා ක්‍රියාකරන එක. බුදුරජාණන් වහන්සේ ප්‍රාණඝාතය ප්‍රතික්ෂේප කරපු ශාස්ත්‍රවරයෙක්. බෞද්ධ නායකයෝ ක්‍රියාමාර්ග ගන්න ඕන බුද්ධ දර්ශනයත් එක්ක ලෝකේ සදාචාරාත්මක රටක් විදියට ශිෂ්ට සම්පන්න රටක් හැටියට ඉස්සරහට යන්න. රටේ දුගී භාවය තුරන් කිරීමට සහ යහපත් අධ්‍යාපනයක් ලබා දීමට ප්‍රමුඛතාව ලබා දී කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. පිබිදෙමු පොළොන්නරුව වැඩසටහන යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පාසල් කිහිපයක ඉදිකරනු නව ගොඩනැගිලි සිසු අයිතියට පත් කරමින් ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළා. මේ දරුවන්ට උගන්වන්නේ ඇයි? දරුවන්ට දැනුම දෙන්නේ ඇයි? ජීවත් වීම පිළිබඳව විශේෂයෙන් ඉගෙන ගන්න ඕන නිසා. ආරක්ෂාවක් අංක 2, අංක 1 යහපත් ජීවිතයක්. ඒ වගේම තමාගේ ගතිපැවතුම්, තමාගේ චරිතය, ඒවා තමයි වැදගත් වෙන්නේ අධ්‍යාපනය දෙන්නේ ඒවට. අමගස්සව ප්‍රදේශයේ විදියට ගත්තාම ඔබට
විශේෂයෙන්ම මේ පාසලේ අඩුපාඩු යම් ප්‍රමාණයකට සම්පූර්ණ වෙලා තිබෙනවා. නෙදර්ලන්ත ආධාර යටතේ මේ ප්‍රදේශයේ තරුණයින් සඳහා වෘත්තීය පුහුණු අධ්‍යාපන ආයතනයක් රුපියල් කෝටි 700කින් ඒ ගොඩනැගිල්ල දැන් ඉදිකිරීම පටන් අරන් තියෙනවා. හිඟුරක් ගොඩ නගරයට මෙහා මේ මැදිරිගිරියට එනකොට පහුගිය අවුරුදු 4ක කාලයේ ගත් විට දරුවනේ දෙමව්පියනේ ලංකාවේ දිස්ත්‍රික්ක වශයෙන් ගත්තොත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තරම් වේගයෙන් වෙනස් වුණු සංවර්ධනය වෙන දිස්ත්‍රික්කයක් ලංකාවේ නැහැ. ඒකට හේතුව මේ දෙමව්පියෝ ජනාධිපතිවරයෙක් පොළොන්නරුවෙන් පත් කර ගැනීම. මොරගහකන්ද කළුගඟ ජලාශයේ වතුරට යට වෙන අයට, ඒ වගේම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඉඩම් නොමැති අයට තමයි බිසෝපුර නව ජනපදය. දැන් මේ වෙනකොට ඉඩම් අපි හුඟක් බාර දීලා තියෙනවා. මේ ප්‍රදේශය අයටත් ඉඩම් හම්බ වෙලා තියෙනවා මම දන්නවා. බිසෝපුර දෙවෙනි අදියරත් එක්ක යන විට 10,000කට විතර අලුත් ඉඩම් හම්බ වෙනවා. අනිත් පැත්තෙන් සෞඛ්‍ය ගත්තොත් මැදිරිගිරිය රෝහලේ ලොකු වැඩ කොටසක් අපි පහුගිය අවුරුදු ගානේ කළා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ විදියට ග්‍රාමීය රෝහල් ගණනාවක අපි අලුත් ගොඩනැගිලි දුන්නා, අලුත් උපකරණ දුන්නා. පොළොන්නරුව මහ රෝහලක් කළා වගේම අංග සම්පූර්ණ හිඟුරක් ගොඩ මැදිරිගිරිය අරලගම්විල බකමූණ ඒ රෝහල් ඔක්කොම අලුත් ගොඩනැගිලි, අලුත් යන්ත්‍ර සූත්‍ර, කාර්ය මණ්ඩල වැඩ කිරීම, වෛද්‍යවරු වැඩ කිරීම කළා. පොළොන්නරුව කවුඩුල්ල මහවිද්‍යාලයේ ඉදි කෙරුණු දෙමහල් පන්තිකාමර ගොඩනැගිල්ල ජනාධිපතිතුමා අතින් සිසු අයිතියට පත් කෙරුණා. විද්‍යාලයේ වෙත පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාව ශිෂ්‍ය ශිෂ්‍යවන් මහත් හරසරින් යුතුව පිළිගත්තා. ගොඩනැගිල්ල විවෘත කිරීමෙන් අනතුරුව විද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් දරුදරයන්ගේ දක්ෂතා දැක බලා ගැනීමටද ජනාධිපතිතුමා එක් වුණා. පොළොන්නරුව ගල්ලමුණ මහවිද්‍යාලයේ ඉදි කෙරුණු නව දෙමහල් ගොඩනැගිල්ලද ජනාධිපතිතුමා අතින් විවෘත කෙරුණා. මෙම ගොඩනැගිල්ල පන්ති කාමර 6කින් සමන්විතයි. ඒ සඳහා වැය කෙරුණු මුදල රුපියල් මිලියන 88ක්. ශ්‍රී ලංකා යුද හමුදාව මේ සඳහා ශ්‍රමදායකත්වය ලබා දුන්නා. විද්‍යාලයේ දරුදරයන් සහ ආචාර්ය මණ්ඩලයේ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. පොළොන්නරුව මීගස්වැව කනිෂ්ඨ විද්‍යාලයේ ඉදි කෙරුණු නව පන්ති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කෙරුණේද ජනාධිපතිතුමා අතින්. ඒ සඳහා රුපියල් 145ක මුදලක් වැය කෙරුණා. ශ්‍රී ලංකා ගුවන් හමුදාව මීට ශ්‍රමදායකත්වය ලබා දුන්නා. විද්‍යාලයේ පවතින අඩුපාඩු කිහිපයක් පිළිබඳවද ජනාධිපතිතුමා වෙත මෙහිදී කරුණු ඉදිරිපත් වූ අතර එම අඩුපාඩු සකස් කර දීමට අවශ්‍ය ප්‍රතිපාදන කඩිනමින් ලබා දීමට ජනාධිපතිතුමා පොරොන්දු වුණා. මේ අතර පොළොන්නරුව අඹගස්වැව මහවිද්‍යාලයේ නව තෙමහල් ගොඩනැගිල්ලද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිසු අයිතියට පත් කෙරුණා. එය ශ්‍රවණාකාරයකින්ද සමන්විතයි. රුපියල් 135ක් ඊට වැය කෙරුණා. මීට ශ්‍රමදායකත්වය ලබා දුන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවයි. විද්‍යාලයේ අඩුපාඩු කිහිපයක් පිළිබඳ ජනාධිපතිතුමා දැනුවත් කෙරුණා. එම අඩුපාඩු සපුරා ගැනීම සඳහා රුපියල් 150ක මුදලක්ද ජනාධිපතිතුමා ලබා දුන්නා. උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක, පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක අබේවර්ධන යන මහත්වරුන් සහ මහජන නියෝජිතයන් මෙන්ම රාජ්‍ය නිලධාරීන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. එකිනෙකාට චෝදනා කර ගනිමින් රටක් ගොඩගත නොහැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. රුවන්වැල්ල මැතිවරණ කොට්ටාසේ සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ සියලු දෙනා එක්ව අලුතින් සිතා රට ගොඩනැගීමට ක්‍රියා කළ යුතු බවයි. සියලු දෙනා එක්ව අලුතින් සිතා වැඩ කරන්නේ නම් වසර 5ක් තුල ශ්‍රී ලංකාව ඉන්දියන් සාගර කලාපයේ දියුණුම රට බවට පත් කරගත හැකි බවද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා. සංවර්ධන ව්‍යාපෘති රැසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද ජනතා අයිතියට පත් කෙරුණා. තවත් ව්‍යාපෘතිවල වැඩ ආරම්භ කිරීමද සිදු වුණේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්. මේ අනුව රුවන්වැල්ල කහන්තුට විසල් පානීය ජල යෝජනා ක්‍රමයේ වැඩ ආරම්භ කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. මෙමකින් විශාල පිරිසකට පානීය ජල පහසුකම් සැපයෙනවා. එමෙන්ම ප්‍රදේශ රැසක ජනතාව කලක් තිස්සේ මුහුණදී සිටි ජල ගැටලුවටද මෙමකින් විසඳුම් ලැබෙනු ඇති. මේ අතර රුවන්වැල්ල කහන්තුට සුලෙයිමානියා මුස්ලිම් මහාවිද්‍යාලයේ නව ගොඩනැගිල්ලද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිසු අයිතියට පත් කෙරුණා. ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘති යටතේ එය මහල් දෙකකින් සමන්විතවයි ඉදි කර ඇත්තේ. රුවන්වැල්ල බස් නැවතුම් පොළ හා ක්‍රීඩාංගණ වටරවුම් පාර කාපට්ටතුරා සංවර්ධනය කෙරෙනවා. එම ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කෙරුණේද අග්‍රාමාත්‍යවරයා අතින්. රුවන්වැල්ල රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ලද සිසු අයිතියට පත් කෙරුණා. එහිදී ජනහමුවක්ද පැවැත්වීමටයි කටයුතු යොදා තිබුණේ. දෙහිඔවිට මාගම්මන සඳරැස් නිවසේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යොවුන් පෙරමුණේ සමාජික සමාජිකාවන් හමු වුණා. ඔවුන් සමග අදහස් හුවමාරු කර ගැනීමටද අග්‍රාමාත්‍යවරයා කටයුතු කළා.
දරණීකල නගරයේ පිහිටි සිරිසමන් මධ්‍ය මහා විද්‍යාලයේ නවතෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතිපත් කිරීමට අග්‍රමාත්‍යවරයා එක්ුවේ ඉන් අනතුරුවයි. දරණීකල බස් නැවතුම්පොළ ප්‍රතිසංස්කරණ කටයුතුද අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ කෙරුණා. ඒ කාලේ මිනිස්සු ආව මොකද්ද මේ ආණ්ඩුව කරන්නේ කියලා. අපි උත්සාහය ගියේ ආර්ථිකයේ ස්ථාවර භාවය ඇති කරන්න. මේ රට දියුණු කරනවා නම් පළමුවෙන්ම අධ්‍යාපනයයි සෞඛ්‍යයයි දියුණු කරන්න ඕනේ. මේ පහසුකම් නගරයට සීමා කරේ නැහැ. අපි ගම් වලට මේ පහසුකම් දීලා තියෙනවා. රන්මාවත් වැඩසටහනෙන්, ගම් පෙරළිය වැඩසටහනෙන්, වතුකරේ නිවාස වැඩසටහනෙන්, උදාගම් ව්‍යාපාරයෙන්, උතුරු යලි පදිංචි කිරීමේ ව්‍යාපාරයෙන්, මහනගර ව්‍යාපාරයෙන් හැම එක්කෙනාටම නිවාස හදනවා. ගමට හදනවා, නගරේ තට්ටු නිවාස හදනවා, අඩු ආදායම් ලාභීන්ට වතුකරේ නිවාස හදනවා. විශාල වැඩසටහනක්. වැව් හදනවා. තව මිලියන 100ක් මේ අවුරුද්දේ දෙන්න කිව්වා හැම ආසනයටම වියදම් කරන්න. මේ ඔක්කොම කරන්නේ ගමේ පහසුකම් වැඩි කරන්න. ගමේ නගරේ අතර තියෙන වෙනස පරතරය අඩු කරන්න. විශාල මහා මාර්ග පද්ධතියක් හදනවා හම්බන්තොට ඉඳන් මහනුවර දක්වා. පළවෙනි අදීරිය. දෙවෙනි එක දඹුල්ලට යන්න. තුන්වෙනි අදීරිය තිරුකුණාමලයට යන්න. ඊළඟ අවුරුදු 10ට සැලසුම් තියෙනවා. විශාල වෙළඳ කලාප ආරම්භ කර. සංචාරක ව්‍යාපාරය දියුණු කරන්නට බෝම්බේ ඇති වුණත් ඒකෙන් අවාසිය ඇති වුණත් පළවෙනි වතාවට තමයි දැන් ලෝකේ බෝම්බයක් ඇති වුණාන් පස්සේ ඒ රට තාම පළවෙනියා කියලා කිලදින් ලංකාව. ඉස්සර බෝම්බයක් පිපුරුණා නම් ඒ රට ඒ ලයිස්තුවෙන්ම අයින් කරනවා. ඒත් අපිට එච්චර ශක්තියක් තිබුණා මේක හදාගෙන ඉදිරියට යන්න. ජපානේ හැදුනේ අපනායනය කළා. චීනේ හැදුනේ අපනායනය කළා. කොරියාව හැදුනේ අපනායනය කළා. ඇයි අපිට කරන්න බැරි? මොකද අපේ ප්‍රශ්න වලින් අපිම ගොඩ එන්න ඕනේ. වෙන කවුරුවත් රටවල් නැහැ අපිව ගොඩ ගන්න. දැන් අපිට තියෙන්නේ ඊළඟ අවුරුදු පහේ ලංකාව නැව්වා ගුවන් ගමන්වල ප්‍රධාන මධ්‍යස්ථානය කරන්න. අපිට ශක්තිය තියෙන එකට එකතු වෙන්න. අපි හැමදාම අතීතය ගැන කතා කරනවනะ. අපි ආගම් ભેද, ಜಾති ભેද ඇති කරගන්නවනะ. ඒක අවාසියෙන්නේ කාටද? ලංකාවට. අපි වාග දේශපාලඥයොත් අලුතෙන් හිතන්න ඕනේ. එක එක්කෙනාට බැනවැන විතරක් මේක හරියන්නේ. මේ රට අපිට ඉදිරියට ගෙනියන්න පුළුවන්. ඔබේ අනාගතයේ තියෙන්නේ අපි ඔක්කොම එකතු වෙලා මේ රට අපිම ගොඩ ගන්න ඕනේ කියලා හිතලා අලුතෙන් හිතලා වැඩ කරනවා නම් තව අවුරුදු 5ක් යන්ට ඉස්සෙල්ලා ඕනේ ඔක්කොම ආයෝජන හොදාගෙන අපිට ඉදිරියට යන්න. තව තවත් ඒ කිත්‍යසස් ඉහළට ඔසවා තබනු බස් අද අපට පැවරූ අද අපට පවරන සියලු සම්පත් ලබා දුන්නේ ඔබයි. අමාත්‍ය කබිර් හෂිම්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවුෆ් හකිම් හා තුසිතා විජේමාන යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ඔස්ට්‍රේලියාවේ අංක එකේ නවීන විශ්වවිද්‍යාලය වන සිඩ්නි තාක්ෂණික විශ්වවිද්‍යාලය කොළඹදී ආරම්භ කෙරුණා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. ශ්‍රී ලාංකික සිසුන්ට නව අධ්‍යක්ෂීම් සමග ජාතික ඉගෙනුම් අවස්ථාවන් උදාකර දීම අරමුණු කරගනිමින් සිඩ්නි තාක්ෂණික විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමට පියවර ගැනුණා. ඇමරිකා ඩොලර් මිලියන 2ක ආයෝජනයකින් ඇරඹූ මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කරන්නක්. එම විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ඕස්ට්‍රේලියාවේ වඩාත් නවීකරණය වූ සහ තාක්ෂණික විශ්වවිද්‍යාලය වෙත යාමට ශ්‍රී ලාංකික සිසුන්ට මාවත විවර කර දීමට හැකි වූ බවයි. ඔවුන්ගේ උපාධිය ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදී සම්පූර්ණ කිරීමට අවස්ථාව ලැබෙන බවද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළා. වාර්ෂිකව ශ්‍රී ලාංකික සිසුන් 19,000ක් පමණ අධ්‍යාපනය සඳහා විදෙස්ගත වන අතර ඉන් 40%ක් අධ්‍යාපන කටයුතු සඳහා තෝරාගන්නේ ඕස්ට්‍රේලියාව බවද මෙහිදී සඳහන් කෙරුණා. ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියා මහකොමසාරිස් ඩේවිඩ් හෝලි, සිඩ්නි තාක්ෂණික විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති ඊයන් වොන් යන මහත්තුරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති ඇතුළු 8 දෙනෙකු අත්අඩංගුවට අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දී තිබෙනවා. පාවින අවිගබඩාවක් පවත්වාගෙන යාමින් රජයට රුපියල් කෝටි 1,140ක පාඩුවක් සිදු කළ බවටයි නිශ්ශංක සේනාධිපති ඇතුළු 8 දෙනාට එරෙහි චෝදනාව වන්නේ. පාලිත ප්‍රනාන්දු, කරුණාරත්න එගොඩවෙල, විශ්වජිත් නන්දන දියලගොඩ, සමන් දිසානායක, පී.බී. පේමචන්ද්‍ර, දමයන්ති ජයරත්න සහ මිතුරු සමරවීර මෙහි සෙසු සැකකරුවන් වනවා. මොවුන්ට චෝදනා ගොනු කර නඩු පවරන ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබා දුන් බව රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය කියා සිටියා.
පොලිස්පති පූජේ ජයසුන්දර මහතාට රහස් පොලිසියට ප්‍රකාශයක් ලබා දෙන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. පාස්කුවිරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර භාරයේ නාරාහිම්පිට පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීම එම ප්‍රකාශය ලබා දෙන ලෙසයි නියෝග කර ඇත්තේ. ඒ විදුලි සෝපානයේ රාජකාරියේදී සිටි පොලිස් නිලධාරියෙකුට පහර දුන් බවට වන සිද්ධිය සම්බන්ධයෙනුයි. සොරිතුනි කතරගම රකිමු සමග තම තේමා කර ගනිමින් පැවැත්වෙන කතරගම ඇසළ මංගල්‍යයේ තුන්වන දිනය අදයි. එහි සියලු තොරතුරු ITN මාධ්‍යාලය ඔස්සේ ඔබ වෙත ගෙනීමට කටයුතු යොදා තිබෙනවා. අද රාත්‍රියේද පෙරහැර වීදි සංචාරය කිරීමට සියලු කටයුතු සූදානම් කරමින් පවතිනවා. ඒ පිළිබඳ තොරතුරු ගෙනෙන්නේ අප නියෝජිත චරිත දරංචය. මේ සම්බන්ධ වෙන්නේ කතරගම මහා දේවාලය මළුවේ සිට හරෝහරා ITN ඇසළ පෙරහැර විශේෂ විකාශය සමගින් ඔබ සම්බන්ධ වී සිටින්නේ. විශේෂයෙන්ම සඳහන් කරන්නට අවශ්‍යයි ඇසළ පෙරහැර මංගල්‍යයේ අද දිනේදීත් පෙරහැර වීදි සංචාරය කිරීම සඳහා සියලු කටයුතු මේ වෙන විට සූදානම් කරමිනුයි පවතින්නේ. මහා දේවාලයෙන් පිවිසෙන පෙරහැර පිටවේදී ඔස්සේ වල්ලි මාතා කෝවිල දක්වා ගමන් කිරීමට නියමිතව තිබෙනවා. එහි ආගමික වතාවත් තුළින් අනතුරුව දේව වීදිය ඔස්සේ යලිත් පෙරහැර ගෙවැදීමටයි සියලු කටයුතු සංවිධානය කර තිබෙන්නේ. අද දින ඒ පෙරහැර කරඬුව වැඩම කරවීම දෙවියන් වැඩම කරවීමේ වාග්ය හිමි කරගෙන තිබෙනවා. කැලණිය රජමහා විහාරස්ථානයේ කණ්ඩුල හස්තිරාජයා විරාජමානව ඒ වැඩමවීම සඳහා සියලු කටයුතු මේ වන විට සූදානම් කරමින් පවතින. විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනේ මේ ඇසළ පෙරහැර මංගල්‍යයේ ඒ සියලු කටයුතු ITN ඔස්සේ ඔබ වෙත ගෙනෙන්නට අපි සියලු දෙනා සූදානමින් ඉන්නවා. අපි ආරාධනය කරනවා ITN සමග රැඳී සිටින්නටයි කියලා. ඉදිරියේදී එළඹෙන්නේ වැඩවසම් යුගයක් නොව පොදුජන යුගයක් බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එම පොදුජන යුගය බිහිකර ජනතා පැතුම් ඉටු කිරීමට සූදානම් බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ. අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළේ හම්බන්තොට කටුවන මධ්‍ය මහාවිද්‍යාලයට නවීන බස් රථයක් ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වමින්. එහි වටිනාකම රුපියල් 138ක් පමණ වනවා. සැමට සහන වැඩසටහන යටතේ ඒ ප්‍රදානය කෙරුණේ. අමාත්‍යවරයා හම්බන්තොට දිස්ත්‍රික්කයේ පාසල් සඳහා නොමිලේ ලබා දුන් 17 වන බස් රථය මෙයයි. දැන් ඔබලා තීන්දුව කරන්නට ඕන පාසල් වලට අවශ්‍ය වැසිකිලි පහසුකම් නැතුව පන්ති කාමර පහසුකම් නැතුව වරායවල් හදන එක හරියද? ගුවන් තොටුපළවල් හදන එක හරියද? ඉල්ලුමට අපි සංවර්ධන සැපයීම ලබා දෙන්නට ඕන. එය කරන්නට පුළුවන් හොඳම ක්‍රමය තමයි පහලින් සිට ඉහළට ගලාගෙන එන තොරතුරු දත්ත කරුණු කාරණා මත පදනම් වුණු සංවර්ධනයක් ක්‍රියාත්මක කිරීම. ඔබලා හොඳින් ජීවත් වෙන්නට ඕන. මොන සංවර්ධනයක් කරන්න ඉස්සෙල්ලා අපි මේ 120 ජීවත් කරවන්නට මේ 120 ගේ ආර්ථික සමාජීය අයිතීන් සුරක්ෂා කරන්නට කාටවත් යටපත් වෙලා ඉන්නට බෑ. මේක වැඩවසම් යුගයක් නෙමෙයි. මේක පොදුජන යුගයක්. බලාපොරොත්තු මිනිසුන්ව ජීවත් කරවනවා. ඇතැම් අයට විශාල බලාපොරොත්තු තිබුණත් තවත් සමහරුන්ට තිබෙන්නේ ඉතා කුඩා බලාපොරොත්තු පමණයි. මේ තවත් එවැනිම පුංචි බලාපොරොත්තුවක්. මට ලස්සනට සිංදු කියන්න පුළුවන් වුණා මෙහෙට ඇවිල්ලා. ටීචර්ලා මට හොඳයි කිව්වා. අම්මා තාත්තටත් ගොඩාක් සතුටේ. මම ලොකු වෙලා ගායිකාවක් වෙනවා. මගේ ආසාව තමයි සිංදු කියන්න යන ටීවී එකට. මල් හිනා නගන්න සුසුදු ආදරේ ලංගනා වසන්ත කාල ජීවයේ මල් හිනා නගන්න සුසුඳු ආදරේ ලංගනා වසන්ත කාල ජීවයේ ආදරේ අපි මේ හදන්නේ සුපර් ස්ටාර් කෙනෙක්වත් ලිටල් ස්ටාර් කෙනෙක්වත් තෝරන්නේම නෙමෙයි.
අහිංසක පුංචි දරුවෙක්ගේ කාලාන්තරයක් තිස්සේ හිතේ තිබිච්ච අහිංසක බලාපොරොත්තුවක් ඉෂ්ට කරන්න. බලන්න බලන්න බැල්මිනි, නගන නගන කෙල්මිනි, බලන්න බලන්න බැල්මිනි, නගන නගන කෙල්මිනි, මහත විමන ඔබම පමණ කරමි යමු ජීවිතේ, ලල 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 මල්කිනා නගන්න සුසුඳු අතරේ, ලංගුනා වසන්ත කාල ජීවජේ, මල්කිනා නගන්න සුසුඳු අතරේ, නංගුනා වසන්ත කාල ජීවජේ ආදරේ. අද මටේ පළපුරුත්ව ඉෂ්ට වුණා. මගේ බලාපොරොත්තුව ඉෂ්ට කරලා දුන්නට ITN එකේ මාමලා නැන්දලාට බොහෝම ස්තුතියි. දැනට මාසේ 11 තිස්සේ ඉඳලා මේ දරුවා ඉන්නේ මහරගම අපේක්ෂා රෝහලේ. ගයන ගයන ගීතයේ වයින වයින තාලයේ මහත විමන ඔබම පමණ කරමි යමුද ජීවිතේ, ලල 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 යාපනය පලාලි ගුවන්තොටුපළ කලාපීය ගුවන්තොටුපළක් ලෙස සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය අද ආරම්භ වුණා. ඒ සඳහා රුපියල් මිලියන 2250ක් වැය කරනවා. වැදගත් පීඨීමක තිබෙන මෙම පලාලි ගුවන්තොටුපළ කලාපීය ගුවන්තොටුපළ බවට පත්කිරීමේ කටයුතු අද අමාත්‍ය අර්ජුන රන්තුංග සහ රාජ්‍ය අමාත්‍ය අශෝක අවේසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. අදින තුනක් යටතේ මෙහි නවීකරණ කටයුතු සිදු කරන්නේ ලබන අගෝස්තු පළමු වන්දා වන විට මෙහි පළමු ගුවන් යානා නැහැසිරීම සිදු කිරීමට නියමිතයි. රජයේ මුදල් රුපියල් මිලියන 1950ක සහ ඉන්දියා ආධාර රුපියල් මිලියන 300ක වේදමින් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතයි. මේ අනුව පලාලි ගුවන්තොටුපළේ ප්‍රධාන දහවන පතේ මුල් මීටර 950 අලුතින් ඇතිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ සමගම ආසන 72කට වඩා අඩු ගුවන් යානා මෙහි හැසිරවීමේ අවස්ථාව උදාවනවා. ව්‍යාපෘතියේ දෙවන අදියරේදී ප්‍රධාන දහවන පතය මීටර 1500ක් දක්වා අලුතින් ඇතිරීමටයි සැලසුම් කර තිබෙන්නේ. මෙම සංවර්ධන කටයුතු අවසන් වීමෙන් පසු පලාලි ගුවන්තොටුපළින් වර්ග කිලෝමීටර 1800ක ගුවන් අවකාශය ආවරණය වන පරිදි ගුවන් යානා හැසිරවීමට අපේක්ෂා කරනවා. පලාලි ගුවන්තොටුපළ සංවර්ධන ව්‍යාපෘති යටතේ තුන්වන අදියරේදී දහවන පතය මීටර 2300ක් සංවර්ධනය කිරීමට නියමිතයි. තුන්වන අදියරද අවසන් වීමෙන් පසු AL320 හා AL321 වැනි ගුවන් යානා හැසිරවීමේ අවස්ථාව උදාවන බවයි ප්‍රවහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කරන්නේ. විශේෂයෙන්ම ගුවන් හමුදාව මෙතෙක් මේ ගුවන් තොටුපළ භාවිතා කළා. අගෝස්තු මාසයෙන් පස්සේ ගුවන් හමුදාව එක පැත්තකටත්, අනිත් පැත්ත සිවිල් මහජනතාව සඳහාත් මේ ගුවන් තොටුපළ විවෘත වෙනවා. ශ්‍රී ලංකා ගුවන් සේවය, ඒ වගේම ගුවන් තලය ලෝකයේ 19 ස්ථානයට පත් වෙලා ආසියාවේ 6 ස්ථානයට පත් වෙලා දකුණු ආසියාවේ 1 ස්ථානයට පත් කිරීමට හැකියාව ලැබීම පිළිබඳව අපේ රජයේ යටතේ උතුරු සංවර්ධන වැඩපිළිවෙලේ මූලිකම අවශ්‍යතාවයක් වෙලා තිබුණ මේ ගුවන් තොටුපළ. පහුගිය මාස 6 තිස්සේ ගරු අගමැතිතුමා මූලිකත්වය අරගෙන ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයත් සමගත්, ඉන්දියානු රජය සමගත් මේ වැඩපිළිවෙල අගෝස්තු මාසයේ වෙනකොට ඉවර කරන්න අවශ්‍යතාවය තුමා අපිට දැනුවත් කරා. මේ ගුවන් තොටුපළේ අගෝස්තු මාසයේ ඉවරනකොට මේ වැඩ කටයුතු ඉවර කරන්න. මේ වැඩ කටයුතු ඉවර කරලා ආසන 80ක් විතර තියෙන ගුවන් යානා දකුණු ඉන්දියාවට සහ කලාපීය රටවල් වලට ගෙන යන වැඩපිළිවෙල අපි සැප්තැම්බර් මාසේ අනිවාර්යයෙන්ම ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. අපි මේ අමාත්‍යංශය ගත්තට පස්සේ විශේෂයෙන්ම ලංකා ගමනාගමන මණ්ඩලයට රැකියාවල් වලට උතුරු නැගෙනහිර ප්‍රදේශයෙන් ගන්නවා නම් අනිවාර්ය මේ ප්‍රදේශවල තරුණයන්ට ඒ රැකියාවල් ලබලා දෙන්න අපි ආණ්ඩුව තීරණය කරලා තියෙනවා. අමාත්‍ය අර්ජුන රණතුංග, රාජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ, රාජ්‍ය අමාත්‍ය විජය කලා මහේශ්වරන් හා යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායකින මහත්ම මහත්මින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ුණා. සංවර්ධිත ශ්‍රී ලංකාවක් කරා යන ගමනේ තවත් දැවන්ත අධ්‍යයනයක් ලෙස මෙම පලාලි ගුවන් තොටුපළ හඳුන්වන්නට පුළුවන්. රටට පමණක් නොව ජාත්‍යන්තරයටද සුබදායී පණිවිඩයක් ලබා දෙමින් නුදුරේදීම මෙම පලාලි ගුවන් තොටුපළ සිවිල් ගුවන් තොටුපළක් බවට පත්වේවි. ශමින්ද ජයකොඩි, පසන් නලින්ද සමගින් මම තාරකා විජේවංශ ITN ප්‍රවෘත්ති අංශය වෙනුවෙන් දැනවදහනේ ක්‍රීඩා පුවත් වෙත.
එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ පාකිස්තානයේ සහ බංග්ලාදේශයේ අතර තරගය මෙවන විට පැවැත්වෙනවා. පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්තාන කණ්ඩායම නිමිති පන්දුවර 50 අවසානයේ කඩලු 9ක් දැවි ලකුණු 315ක් රැස් කළා. ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර හෙට පැවැත්වෙන තරගය පිළිබඳ තොරතුරු ගෙනෙන්නේ එංගලන්තයේ සිටින අප නියෝජිත හසිත අකලංක දයාලගේ. එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දියා කණ්ඩායම අතර පැවැත්වෙන තරගය වෙනුවෙන් කණ්ඩායම් දෙකම සිය පුහුණු සැස සඳහා එක්ුණා. ඒ ලීඩ්ස් හෙඩින්ලි ක්‍රිකට් ක්‍රීඩා පිටියේදී ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන අවසන් තරගය ඉන්දියාවට එරෙහිව හෙට පැවැත්වෙනවා. ඒ එංගලන්තයේ ලීඩ්සි හෙඩින්ලි ක්‍රීඩාංගණයේදී අද දිනේදී ශ්‍රී ලංකා කණ්ඩායම එහි පුහුණුවීම් වල නිරත වූ අතර අවසන් සංචිතයේ හෙට දිනේදී තනතිල්ල පරීක්ෂා කිරීමෙන් පසුව තීරණය කරන බවයි තීරීම් කමිටු සභාපති සහ කණ්ඩායම් කළමනාකරු අසන්තද මෙල් මහතා අයිටින් ප්‍රවෘත්තාංශයට කියා සිටියේ. මයිදන් පිටියරුවන් 6 දිනක් අපි මංගුවක් කියලාට බලාපොරොත්තු වෙනවා සෙල්ලම් කරයි කියලා. පන්දු යවන්නම් ඉතින් කොහොම යයිද කියලා මේ ෆාස්ට් බෝලර්ස්ලා හතරයි ස්පිනර්ලා එක්කෙනාද නැත්නම් ස්පිනර්ලා දෙන්නයි ෆාස්ට් බෝලර්ලා තුන් දෙනාද කියන එක ඒක බලන්න වෙන්නේ පිච් එක දිහා බලලා තමයි. ඒ ක්‍රින්ඩි සෙල්ලම් කරන අෆ්ගනිස්තානයේ මේ පිච් එකම දන්නේ නැදෙන්නේ. ඉතින් ඒක අපි තාම අපි දැකලා නැහැ. අපිට යන්න ග්‍රවුන්ඩ් එකට හැකියාවක් නැහැ ප්‍රැක්ටිස් කරන්න අපි වෙන තැනක. සංජිතිය අපි බලන්න වෙන්නේ පිච් එක දිහා බලලා තමයි. ඉන්දිය තරගේ කොයි වගේ අභියෝගයක් වේද ශ්‍රී ලංකාවට? මම හිතන්නේ එංගලන්තය ඉන්දියාවයි තමයි ඉහළින්ම ඉන්න කණ්ඩායම් දෙක. පරද්දන්න බැරි කණ්ඩායමක් නෙමෙයි. මගේ ක්‍රීඩකයෝ ඔක්කොම හරියට ඒගොල්ලන්ගේ හැකියාවල් උපරිම මට්ටමට සෙල්ලම් කරොත් මම හිතන්නේ අපිට මේ ජය ගන්න අපහසුතාවයක් නැහැ. බොහොම ස්තුතියි ITN ප්‍රවෘත්තංශය සමගින් එක්ුණාට. ලීඩ්ස් ක්‍රීඩා සංකීර්ණයෙන් සමුගන්නවා ITN ප්‍රවෘත්තංශය වෙනුවෙන් වරුණ ලක්මාල් සමගින් මම හසිත කලංක දයාලගේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහයෙන්. මේ සමගින් ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමවට පත්වනවා. නැවතත් හමුයමු රාත්‍රී 9:30ට. www.itnnews.lk